මොකද කරන්නේ සැපයක් කියලා දුකක් නැද්ද එන්නන්නේ සැපයක් හැබැයි දෙන්නේ දුකක් මං ඒක උත්පාද කරලා තියෙනවා සාදුසත් මුණා කරලා තියෙන්නේ ඊටමව රවටලා තියෙන්නේ එන රැවටීම සැපද දුකද එහෙනම් ඔබ අර චෝදනා කරන සැපද දුකටපත් වෙන ඒක රවට එන රැවටීම දුකක් නාම හරි මොකක් සැපද රැවටීම දුකක් නාම මොකක්ද රැවටෙන්න නැතුයි. ඒක වයින් නැත්තම් සමහිය දැන් නෙමෙයි රැවටෙන්න නැතුයි. ඒක රැවටෙන්න නැතුයි මොකද කරන්නේ? රවටන හැටි දකින්න. කොහොමද රවට? සැපයක් වෙන්නේ. එහෙනම් මම ඒ දැක්කනම් මේ හිත ගන්න ගේම් එක දැක්කනම් ඔය අත දෙක දැක්කනම් හිතට බය මාමුලා කරා. එතන මොකද වෙන්නේ? මම හිත තුල පිළිඳන් නැහැ මොහොතේ හිත මම අවබෝධෙදී මොහොත රැවටීම් තුල නැහැ මම දුක තුන නැහැ. මට ඒ වෙලාවෙන් දුක නැති වෙනවා. ඒ වෙලාව මහා සැනසීමක් ඇති වෙනවා. मनसापेक्षित දැන් ඔබ අහනවා විතරයි දැන්. හරිද? දැන් දතා එක දරා ගන්නවා. මොකද්ද? මේ හිතන්නවල විදිය ටෙක්නික් එක. ඒක දරා ගන්නවා. වචසා පරිත්‍ය. ඒක වචනෙන් පුරුදු කරනවා. මේ 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 හිත අවබෝධ කරනවල විදිය ටෙක්නික් එක වචනෙන් පුරුදු කරනවා. මනසාරපෙක්කිත. ඒක මම ඇප්ලයි කරනවා. මෙතන මොකද වෙන්නේ? දාමව වෙනවා. අවබෝධ වෙනවා. හරිද? දැන් දැන් මෙච්චර කල් හිතුවේ දැන් මේ හිතමට දුකක් දැන් හිතමට දුකක් එනවා මේක ඉතින් මගේ කඩුමනේ කියලා මං අපහැරලා දැම්මනේ වෙනවද අර නමුත් දැන් මම ඔබට කිව්වනේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය වෙනවද එහෙනම් මොකද දුක අර බැලපිකු දුක නාව හිතරවට දුක රැවටිමයි දුක හරිද ඒ කියන්නේ එහෙනම් දැන් දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ එනම් පුතේ මේ හිත අපිට එක පැත්තයි වෙන්න අපිට පුළුවන් අනිත් පැත්ත හොයාගන්න මේ හිතට බය කරවන්න එහෙනම් අන්නේ හිතන්න ඕනේ න්‍යායක් තියෙනවා පිළිවෙලක් තියෙනවා ඒ ෆෝමියුලා එක ඒ ෆෝමැට් එක අන්න ඒක මතක තියාගන්න ඒක වචනෙන් හුරු කරගන්න එතකොට උත්තරය හම්බ වෙනවා එහෙනම් දැන් අරයා චෝදනා කරපු දුකක් වෙන්නේ ඇයි මේ හංගන හිත විතරයි මට හොයාගන්න දෙන්නේ. කොයිදු ගම් මොකද? මම දුකට හේතුව දැක්කා. දුකට හේතුව මොකද්ද? ඇලිම මම මොකෙන්ද ඇලිනේ? දුකට නෙමෙයි ඇලිනේ මම. සැපේට ඇලිනේ. දැන් දුකට හේතුව ඇලිමමයි. හැබැයි මොකෙන්ද බැලුනේ? සංකල්පේද? සිතුවිල්ලද? බලාපොරොත්තුද? ඒක වෙන මොකකටද අද උඩ මේ ලෝකෙ කිසිම දෙයකට ඇලෙන්නේ. ඔබ ඇලෙන්නේ ඔබේ සංකල්පයකට නෙමෙයි. ආ වෙන මොකකටද? कुशल चाहिए मूल कर සමාධිය නේෂක් ගැටීම දුක කොහොමද ගැටුනේ අපිට යන්න නැහැ නේ අක් වෙනවා දැක්කද හරිද
එතන අපිට හැබැයි හිත පෙන්නන්නේ අර ශාසනය වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් අපි මේ යන්නේ කියලා. නමුත් අරක වැහිලා දෙන්නේ. ඒක මුලා මොහය. එතන එනකොට එන දැන් එතෙන් දීප දැක්කොත් දැන් මම මොකද මට මගේ හිතේ මොකද වෙලා තියෙනවා? මම දැන් ගැටලා ඉන්නේ. අහහ දැන් මම ගැටුණා කියලා ට්‍රැෆික් එක මොහ වෙනවද? නැහැ. ඉතින් ට්‍රැෆික් එක මොහ වෙනත් මම ගැටෙලා කරන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ අර හිත විදිහට අතාරින්න පුළුවන්. හැබැයි මොහ නැති වෙන්නේ. මොකද ඒක කරන්න දෙන්නේ යන වෙලාවක යමුද මොනවද කරන්නද කියලා අතාරින්න පුළුවන්. හැබැයි ලෝභ දේශ මොහ ඇඩ්‍රස් වෙලා නැහැ. එහෙම ඇඩ්‍රස් වුණොත් තමයි එතන සම්මාදිතියටපත් වෙන කෙනෙක් සෝවාන් වෙන්නේ. හරිද? එහෙනම් ඒක ඒ විදිහට අතාරින්න පුළුවන්. බට් ඒක නෙමෙයි සැබෑ අතාරින්න. ඒක අතාරින්න දෙයක් නෑ මේ සාසනය. අවබෝධ ගන්න තියෙනවා. හරිද? හරි. ඒ වෙලාවදී නම් දැන් බලන්න මොකද උනේ කියලා. එතන මොකද උනේ? ගැටුණා. ඒ මම ගැටුනේ. ට්‍රැෆික් එක තියෙන නිසා. ඒක ට්‍රැෆික් එක තියෙන එක මට දුකක් වෙන්නේ නෑ. හරි. සුපර්. ඔව් වදන් නැගිය. ඇයි මට ට්‍රැෆික් එක දුක් වෙන්නේ? ඇයි පුතේ? ඔව් බැරි ඔව් ට්‍රැෆික් එක මට දුකක් වෙන්නේ වෙලාවට එන්න බැරි නිසා. හරි වෙලාවට එන්න බැරි වෙන එක දුකක් වෙන්නේ ඇයි? නෑ නෑ පුළුවන් නම් සපයි කියලා හිතන නිසා. දැකන ට්‍රැෆික් එක නැත්තම් සපයි කියලා හිතන නිසාමයි ඒක තියෙන එක දුකක් වෙන්නේ. පුළුවන් නම් මම කියන්නේ දැන් ට්‍රැෆික් එක තියෙනවා තියෙද්දි හිත කියනවා නැත්තම් සපයි කියලා මොන විකාරයක්ද? වෘද්ධ නම් කියන්නේ අහහ තේනවද ඔබට? ඔබට තේනවද නැහැ? හරි දැන් ට්‍රැෆික් එක තියෙනවා නම් සපයි කියලා හිතන නිසාමයි නෙමෙයි ට්‍රැෆික් එක නැත්තම් සපයි කියලා හිතන නිසාමයි තියෙන එක දුකක් වෙන්නේ. එහෙනම් නැත්තම් සපයි කියන්නේ කවුද? තියෙන එක දුක කියන්නේ නැත්තම් එහෙනම් දැන් මම දුකට දාන දෙන්නේ කවුද? එහෙනම් මේක ට්‍රැෆික් එකේ ප්‍රශ්නයක්ද? සම්මාද එහෙනම් මේක ට්‍රැෆික් එකේ ප්‍රශ්නයක් නෙමෙයි හිතේ ප්‍රශ්නයක්. එහෙනම් හිතවට මොකද මෙතන තියෙන පෙන්නලා තියෙන්නේ? සැපයක් වෙන්න දුකක් දෙන්න පෙන්නන්න සැපයක් දෙන්න දුකක් නම් හිතවට මොකද තියෙන්න තියෙන්නේ? රවට්ටලා සාදු රවට්ටලා දෙන්නේ. එහෙනම් ට්‍රැෆික් එක නෙමෙයි ඔබ දුකට දා දෙන්නේ. හිතුව රවට්ටපු නිසා ඔබ දුකට පත් වෙනවා. එහෙනම් රවටීම දුකක් නම් මොකක්ද සැපේ? නොරවටීම අවබෝධය. එහෙනම් ඔබ දැක්කොත් මෙතන තියෙන හිතේ රවටීමක් කියලා ඔබ රවටීම තුල ඉන්නවද? මෙතන දැක්කොත් මෙතන තියෙන හිතේ රවටීමක් කියන්නේ. එතකොට ඔබ රවටීම තුල ඉන්නවද? නැහැ. එහෙනම් දුක තුල ඉන්නවද? නැහැ. එහෙනම් ට්‍රැෆික් එක තුල ඉන්නවද? ඔබ ට්‍රැෆික් එකේ තිබ්බත් එක නැද්ද? ප්‍රශ්න නැහැ. එතන ඔබට දුක නැහැ. ඇයි ඔබ දකිනවා මේ හිත ගහන ගේම් එක? ඔච්චරයි ධර්මයේ පුතේ. ඔයිට වඩා ධර්මයක් නැහැ. ඔය පැය ගන්න ඔබ පැල් බඳගෙන ධර්ම අහන්න ඕනේ නැහැ. දේශනා කරන්න ඒවා ඔච්චර අහන්න ඕනේ නැහැ. මේ චූටි දේ ඔබ ඇත්තයි ගන්න පටන් ගන්න අද ඉඳන්. දැන් මෙච්චර කල ඔබ ඇහිම නිසා කුසල් රැස් කරා. අද නමුත් දැන් ඔබ මේක ඇප්ලයි කරන්න ගන්න ඕනේ. මනසාරු පිටිත. මේක ඇප්ලයි නොකරන තාක් කල් ඔබට උත්තරය හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ මෙන්න මේකයි කටපාඩම් කරන්න. මොකද හිතන්න ඕන විදිය ට්‍රැෆික් එකේ මට දුකක් උනේ ඇයි? ඔන්න මතක තියාගන්න ඕනේ ඒක. ඒ මට දුකක් උනේ ට්‍රැෆික් එක නැත්තම් සපයි කියන එක නිසා. අන්න ඒ විදිහට හිතන්න ඕනේ. නැත්තම් ඒ මං දැන් දුකෙන් ඉන්නේ ට්‍රැෆික් එක තියෙන නිසා. ට්‍රැෆික් එක තියෙන නිසා දුකින් කියලා එතනින් එහාට යන්නේ නැහැ. හරිද මං? නමුත් ඔබ එතනින් එහාට යන්න ඕනේ විදිය හිතන්න ඕනේ. ඒක කටපාඩම් කරන්න මොකද්ද? අර ප්‍රශ්නේ අහන්න දැනගන්න මොකද්ද? ට්‍රැෆික් එක තියෙන එක දුකක් වෙන්නේ ඇයි කියලා. එහෙනම් ට්‍රැෆික් එක තියෙන එක දුකක් වෙන්නේ ඇයි කියලා හිතුවොත් විතරයි නැත්තම් ට්‍රැෆික් එක නැත්තම් සපයි කියන හිතන නිසා කියන උත්තරය එන්නේ. නැත්තම් අන්න ඒක තමයි අර බුදුරණන්ස කියන්නේ මුළු සමස්ත ධර්මස්කන්ධය වෙනුවෙන් අහන්න කියන්නේ. ඔන්න මේ ටෙක්නික් එක. ඒක ධාරණය කරගන්න ඕනේ, ඒක වචනෙන් හුරු කරගන්න ඕනේ, ඊට පස්සේ මේක ඇප්ලයි කරන්න ඕනේ. මනසාන පිටිට ඇතුළු මොකද? ඒ මොතේම හිත රවට්ටන හැටි දකිනවා. එතන ඔබ රවටීම තුල නැහැ. එහෙනම් ඔබ දුක තුල නැහැ. එහෙනම් රවට්ටන හිත තුල දැන් ඔබ ඉන්නවනේ. ඇයි මෙතන තියෙන හිතේ රවටීමක් කියලා දැක්කොත් ඒ රවට්ටන හිත තුල ඔබ ඉන්නවා. එහෙනම් කොයිද දැන් ඔබ පිළිගන්නේ? හිත ඔබ රවට්ටනවා නම් ඒ හිත ඔබ වෙන්න පුළුවන්. ඒ හිත සැපයි. එහෙනම් දැන් හිත දුකයිද? නෑ දුක ඇති වෙන්නේ නැහැ. අර සැපේ නිසා හේතුඵල. හරිද? එනං එතන මේ හිතමට සැපයක් පෙන්නන එකට මං ඇලෙන්නේ ඇයි? මං කොහොමද සැපයට කැමති වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ හිතන අපිව රවට්ටනවා. ආපහු දුකක් දෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ අපිට දුකට අකමැති වෙන්න කියලා ආපහු අපි දුකට ගන්න. මොන විකාරයක්ද ඒක?
එනම් මේ හිතේ කතාව ඔන්න ඔය තරම් සියුම් ලෙස තේරුම් ගත්තොත් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතර ඔබ බාහිර ට්‍රැෆික් එක තුලත් නැහැ. හරිද? හිත තුලත් නැහැ. ඇහැ තුලත් නැහැ. දැන්නම් දුක තුලත් නැහැ. ඒතර දැන් ට්‍රැෆික් එක තිබ්බනම් සපයි යන්න බෑ. හිත. එන ඇතර තියෙන ඇලීම. ඇලීමට කියනවා ලෝභය කියලා. නැතික දුකයි කියන්නේ මොකද්ද? කවුද හිත? ඒක තමයි ගැටි. ගැටි වෙන්නේ කියනවා ද්වේෂය කියලා. දැන්නම් එතන මෙතන දින මේ හිත සැපයක් වෙලා දුකක් මෙතන හිත පෙන්නන්නේ සැපයක් දෙන්න දුකක් වෙන මෙතන තියෙන රැවටිීමක් කියලා මම දැක්ක කියන්නේ රැවටිීම කියන්නේ මුලාව මුලාවට පාලින් කියන මොහොතේ කියන්නේ එහෙනම් මේ ලෝභ දේශ මොහොත එතන ඔබ එකම එක ප්‍රසුතයක් තුළ එකම එක සිනාරියක් තුළ එකම එක අවස්ථාවක් තුළ හරිද ඔබ දැක්කොත් මේ හිත වැඩ කරන මේ ලෝභ දේශ මොහොත කියන අවස්ථාව තුනම දැක්කොත් දැන් හිතට පීඩන්න තරන්න ඔබ ඇලීම තුලත් නැහැ ट्रैफिक के नेतन सफाई के नेतन आते हैं, ट्रैफिक के तीन के दुकान के नेतन आते हैं, कोटि में जो रामात्मा नहीं रहता तो बना, इधर देखो कोटन भी नहीं है, कोई नहीं, ऐसा तुलत नहीं था, लोग देश में तुलत नहीं, दुख तुलत नहीं, ट्रैफिक को तुलत नहीं था, मैं कोई नहीं, आओ बोल दे ප්‍රඥාව විමුක්තිය උච්චර හේරුම් මොනද කියන්නේ එන ඕනම දුකක් ඇතුනොත් ඔබට දැම්මොත් මොකද වෙන්නේ ඕනම දුකට උත්තරේ ඕක උත්තර තියෙනවා මේ ලෝකේ ඕනම දුකට ඔබ කියන්නේ ඕනම දුක කියන්නේ මොකද ඕනම දුක නවුද තේරෙනවද වහන්නකො මෙයා මාරු පින්නන්ට ඈ නේද ඒක නේ හරි වටිනවා ආපු ඈ මම උදාරක් තේරෙනවද වාකීදින් වැඩේ අතරේ දින්නේ ආ නෝයි ඉරේ සෙන්තේ වටේ නෝතේ අම්මට තේරෙනවද එහෙනම්ද මේක ගලප ගන්නම සසල දුකින්ම නිදහස් වෙන්න පුළුවන් ඇයි මේ මොහොතේ මට ඇති දුකක් මට මේ මොහොතේම නැති ගන්න බැයිද ඔය විදිහට හිතුවොත් කියන්නේ ඕනම දුක පුළුවන් අනිවාර්යෙන් පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ දුකක් ගන්න ඕනම දෙයක් අරගෙන අපි බලමු මේ විදිහට දාලා මේක ඒ විදිහට ඇප්ලයි කරන්න තරම් තමයි මේක අපිට අවබෝධ වෙන්නේ. ඕක ඇප්ලයි කරන්න නැති තාක්කල් මේ ධර්ම අවබෝධ වෙනවා කියන එක වෙන්නේ නැහැ. අපි නිකන් ධර්ම අහා ඉඳීවි. හරිද? පින්කම් කර කර ඉඳීවි. ඔතේ ඒක අහුවෙන්නේ නැහැ. දැන් මොකද උතන තියෙන ගැටලුව? ඔබ දන්න සේරම කතන්දර අයින් කරන්න. ඔබ දන්න සේරම කතන්දර අයින් කරන්න. දැන් ඔබට කටපාඩම් මම කියන දේ ඒ සේරම මම අතර අතරින් අතහැරලා මේ හිතන්න ගන්න. මේ හිතන්න ගන්න. අනිවාර්යෙන් ඔබ මේ දහම අල්ලන්න ඕනේ. මොකද ඔබ ওই ධර්මයට ඔච්චර කැමති වෙනවා කියන්නේ. අනිවාර්යෙන් මේක ඔබ අල්ලන්න ඕනේ. ඒ අනිවාර්යෙන් මේක එහෙමමයි. ඔබ නෙමෙයි ඔබ සියලු දෙනා. මොකද ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. අපි සසරේ ඊට වඩා ඔච්චර අමාරු දෙයක් කරේ. මේ ජීවත් වෙන කීට වඩා අමාරු දෙයක්. ඉගෙන ගන්න කේකේ ඉඳලා පහේ පන්ති දක්වාම හොඳට අමාරුයි. ඔව් මේ කතාව මොකතරම් සරලද? ලෝකේ ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන්න තියෙනවා. මේක ගලපගත්තොත් අසහනය, ආතතිය, පීඩාව, පීඩනය, කලකිරීම, ද්වේෂය, කම්බිද සුසුම, ක්‍රෝධය, වෛරය, බද්ධවෛරය මොකක් හත්ද කියන්නේ. මේ මොකද නැති නැහැ. දැන් ඔබ නැති වෙන්නේ මොකද්ද? ලෝකයා කෙරේ අනුකම්පා. ඇයි? අඩු ගානේ ඔබ දන්න ඔබ හිත ඔබ රවටුන ගැන බැලුවා කියන්නේ කිනුසු දන්නවද? ඒතර ඔබ රණ කිනුසු එක්ක තරගයක් තියෙද? දැන් ඇතුලේ මොකද්ද? අනුකම්පාව කරුණාව මෛත්‍රිය එන එක තමයි ඇත්ත දැන් කියන්නක ඔබලගේ මොනවද තරහ ගිය වෙලාවක මතක් කරන්න ඕනේ තරහක් කරේ ඕනු එක දුක මම හිතන්නේ ඒක නා නේද ආ වෙලාගේ නැන්නේ අනේ බොහෝ තින් ආවට ඔබ දැකලා තිබුණේ නැහැ. ඉදන්නේ. තව යෝගී අවස්ථාවක් දැක්කේ. ඕන මේක. ඒ විදිහට බලාපොරොත්තු වෙන්න අපි දෙකට.
බලාපොරොත්තු වෙන්නේ අපි දුකක් නෙමෙයි සැපයක් නේද අපි කවදාකවත් දුක බලාපොරොත්තු වෙන්නේ නැහැ සැපයක් බලාපොරොත්තු වෙනවා අපි අපිට හම්බෙන්නේ එන ඕනම දුකකට හේතුව මොකක්ද සැපයකට හැදෙනවා හැබැයි සැපේ ඇති වෙන්නේ බාහිර තියෙන සැපය නෙමෙයි හිතේ තියෙන සංකල්පයක් විතරයි ඒකයි ප්‍රශ්නේ ඇත්තට බාහිර තියෙන සැපයක් නම් තව කමන්නේ නැහැ නමුත් ඇත්තටම හිතේ සංකල්පයක් මෙතන බලන්නකො අර කලින්නස් ඔබට ආදරෙන් කතා කරා නේද ඒක අර දැන් අර එයා ඊට පස්සේ වෙනස් වුණා ඒක තමයි ප්‍රශ්න අර එතකොට එහෙනම් අන්න අපි කැමැත්ත මොකදද අර ආදරෙන් කතා කරන උඹම වගේ කරන එක කුසියෙත් කරන ප්‍රේසර්ස් ඒක නමුත් මේ අවස්ථා දෙකම අපි දකින්න ඕන මොකද මේ හිතේම වරවන්න නේ කියන්නේ අර අර ආගේ කිරීමට මම ඇලෙනවා කියන ආවේ මේ හිත මට දුන්න ගේන්න. ඔබ දයා වර්ණා කරත් නැතත් ඔබ සතුටු වෙන විදිහට ඔබ perform කරනවා නම් වැඩ කරනවා නම් ඔබ සතුටක් අරගෙන ඉවරයි ඒක. උදේ ඒගොල්ලෝ එක වර්ණා කරත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඔබ හරියට වැඩේ කරලා තියෙනවා දෙන්නේ. ලෝකේ හැමෝම දැන් බලන්න එක්කෙනෙක් ඔබ ඔබට බැන්නේ ඇයි? එයා කැමති විදිහට ඔබ නැති ඉන්නා. ඒතර එයා කැමති විදිහට නැති දුකයි කියන්නේ කවුද? එයාගේ හිත. ඒතර එයා කැමති විදිහට වා නැති එක දුකක් වෙන්නේ නැහැ පුතේ. එයා කැමති විදිහට ඔබ හිටියා නම් සපයි කියලා හිතන නිසා. එහෙනම් ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් AIසකයක් තියෙන මොකක් තුලද? මුලාව තුල. ඔබ ඉඳලා තියෙන මොකක් තුලද? මුලාව තුල. දැන් කවුද හරි දැන්? දෙන්නම එකයි. කකට කක. නේද? දැන් ඔබ අඩු ගන්න මේක තේරුම් ගත්තොත් ඔබට අරයා දෙන්නේ නැති වෙන්නේ මොකක්ද? අපි අදා ගන්නවා රාමෝ මම කැමති විදිය. එතන මම කැමති විදිය ලෝකෙ අනිත් කට්ටිය දන්නේ නැහැ. දන්නේ. එතන මම කැමති විදිය මහත්ය නැතිච්ච ගමන් ආවෝ. මහත්ය කැමති රොබ නැතිච්ච ගමන් ආවෝ. දැක්කද? අන්න කේස්. අපි කැමති විදිය දරුවා නැති වුණා, අපි කැමති විදිය ආර්ථිකයේ දේශපාලනය නැතුණු මොන ප්‍රශ්න. එතන මේ අපි කැමැත්ත අපි උදුකට දාන්නේ බාහිර කතා නෙමෙයි. ඒක මේ පවතින විදිය. ලෝකේ අපි වෙනස් කරන්න බෑ ලෝකේ කියන්නේ වෙනස් වෙන දෙයක්. හරි අපිට තියෙන එක ඒ විදිහට පිළිගන්න ඇසිටිස්. මේක තමයි ස්වභාව. මම ලබාවු පං ඇටි මේක මගේ කර්මය වෙන්නේ නැති මොනව කරන්නද මම අශ්ලෝකේ ධර්මයට කම්පා වෙලා බෑ කියලා මම හිත හදාගන්න එක නෙමෙයි ඒක නෙමෙයි කතාව. හිත ගහන ගේම් එක දකිනවා. ඒක තමයි තමයි ධර්ම අවබෝධ කරගන්න. සම්මාදිතේ පස් වුණා. එතන ඉඳලා ඊගා ආය කවදාකවත් මේ හිතේ බෑ ඔබ දුකට දානයි ඔබ දන්නවා කතාව. මීට කලින් උනේ ඒ හැම එකටම අපි නඩු ෆයිල් කරා එක්ක යාට අපි අහිංසකයි නම් අපිට ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න බෑ නම් අපි ඒකේ විඳ විඳ ඉන්නවා අපිට ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න පුළුවන් මට්ටමක් නම් අපි ගෙලින්ම වෙඩි තියලම දානවා හරිද එහෙම බැරි නම් මේක අසාධාරණයි කියලා හිතනවා නම් නඩුවක් හරි ෆයිල් කරනවා නමුත් මම දැක්කොත් මේ කොහෙද මේ අසාධාරණත්වය තියෙන්නේ මගේ හිත මා තුල තියෙන හිත මේ මේසක් කැත දෙයක් මට ගන්නවා නම් අපි මොනතරම් අසාධාරණයි මෙච්චර අසාධාරණයක් කරන මේ හිත මමත් තාම පිළිගන්නව නෑ මම කියන මගේ මොනතරම් අපරාධයක් ඒක සාපරාධයක් කරා එහෙම අපි දුකට දාලා විදෝ විදෝ ඉන්න කියන අපිට අකුසල් ගොඩාක් රාශියක් ඇස් කරලා අපි නිරේත දාන්න කවුද එනවා හිත අපරාධයක් අපරාධයක් වෙන මිනිස්සුත් අපි නිරේත දාන්න පුළුවන් වැරදි චෝදනාවක් කළා ඒකේ දුකක් නෑ නමුත් නිවේදයන් අතරම් නැතුව දුකට පත් වෙන තැන කවුද අපි එතන දාන්නේ කවුද අපි පෙරේත ලෝකෙට ගියේ කවුද තිරිසන් ලෝකෙට ගියේ නමුත් ඒ හිතට විරුද්ධව ඔබ නැගිටින්නේ නැහැ තිරිසන් ලෝකෙට වැටුණත් අපි ඒ හිතට විරුද්ධව නැගිටින්නේ නැහැ තිරිසන් සතාගේ හිතත් එයාට කියන දේ මෙයා කරගෙන යනවා මතර හසරනද එන ඔන්න ඔය චූටි දේ තේරුම් ගන්න දැන් අද හිතන්න මෙතනින් යන්න කම ඔබ මේකද ගලපන්න නේද දැන් මෙතනින් හට ආය අහන්න යන්න එපා දැන් මෙතනින් හට තියෙන ඔබට හැම වෙලාවෙම ඔබේ හිත දුකට අසහනයට ආතතියකට පීඩාවකට පීඩනයකට පත් වෙන්නේ කොයි වෙලාවද කියලා බලන්න ඉන්නේ හරි ඒ බලන්න ඉන්න ටක් ගන්න මේ කියපු ක්‍රමෙට දාලා බලන්න මේක ප්‍රමේයක් ප්‍රමේයක් ඔබට දෙන්න අනේ දෙවි
නගින්න දෙන්නා. මොකද මේක? දැන් ඕන වෙලාවක ඕන වෙලාවක ඇතිවෙච්ච දුකක් මට ඔය වෙලාවට ඕන වෙලාවක නැති ගන්න බෑද ඔය විදිහට? ඉතින්. ආයෙත් දැන් විදර්ශනා අකාලිකයි දැන්. සම්දිත්‍ය කියන්නේ කවද නැති ගන්නද කියන එකද මේ දැන්. දැන් ඇතිවෙච්ච දුක මට දැන් නැති ගන්න පුළුවන්. අන්න සම්දිත්‍ය කියන්නේ. ඕකමයි ඒක. Taman තුලින් බාහිර ඕනෙමයි. එහෙනම් මේ මොහොතේ ඇතිවෙච්ච දුක මට මේ මොහොතේ නැති ගන්න පුළුවන් නම් මොන සාදුකක් වුණත් දැන් ඔබ මේ ද්වේෂය කැටිත් වෙනකොට මරණොත් ඔබට මොකද වෙන්නේ? අපි උනලා මරණ තුන ඕනලා මරණ තුන. තමයා ගොඩක් විතර ෆෝන් එක කරගෙන ඉන්නවා. නෑ දුක කියන්නේ කරුණාවෙන් තමයි. දුක කියන්නේ කරුණාවෙන් අනේ මෙයා ඉගෙන ගන්න ඕනේ. මේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා අර අනාගත ළමයා මගේ ඔළුවේ තියෙනවනේ මගේ අනාගත දුවගේ අනාගතේ වෙනුවෙන් තමයි දැන් මම මේ ද්වේෂය ගන්න. ෆෝන් පාවිච්චි කරද්දී හරි මොනෝ ගන්න තුනම හරි. එතකොට දැන් ඒ ද්වේෂය ඇතිවෙච්ච වෙලාවක මම අහන්නේ හරි ඔබ මොනතර අමාරුද මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? මොනතර අමාරුද? ඔබ ඒක දන්නේ නැහැ නේද? හරි අර මහ පොළොවේ පස්ස අරගෙන ඉඳලා දිනේ පුතරන් කියලා මේ මහා පුතුවේ පස් අතරින් මේ නියපොතර ගන්න ප්‍රමාණයක් විතරයි මේ සුදුටි උපදින්නේ කියන්නේ. එහෙනම් මොනතරම් අමාරුවෙන් අපි earn කරපු අවස්ථාවක්ද මේ? අපි ලබා ගත්ත අවස්ථාවක්ද මේ? ඒතර ඒ කොච්චර කාලෙකද? අපි දන්නේ කවද නැතිද අපි කියන්නේ. ඒගම උදේ වැරෙන්න බෑ. එමණයි කොච්චර කාලෙකද? මම ද්වේෂය අරගත්තු දුව නිසාම දුවගේ අනාගතය ගැන හිතලා يعني අනාගත දුව වෙනුවෙන් අර මම ද්වේෂයක් ඇති කරගත්තා කියලා කියන්නේ ඒ ද්වේෂය ඇති වෙනකොට හිතේ හැබැයි හිත පෙන්නන්නේ කරුණාව කියලා දුව කෙරේ තියෙන කරුණාව කියලා ඔබ තරහ ගන්න හරි ඒ තරහත් එක්ක මේ මොහොතේ ඔබ මරණොත් ඔබ කොහටද යන්නේ නිරේත සාස්වාද එතන නිරේත ඔබ යද්දි ඔබට කියන්න පුළුවන් නෑ නෙමෙයි මම මේක ගත්තේ මගේ දරුවා වෙනුවෙන් මේ ආගය අනාගත වෙනුවෙන් මේ කරුණාවෙන් ගත්තේ කියලා බෙරෙන්න පුළුවන් බෑ එහෙනම් දැන් ඔබ නිරේත දැම්මේ කවුද දුවද එතන ඔබ දුවටත් පෙන්නන්න ඕනේ ඉස්කෝලේ නෙමෙයි පිට පෙන්නන්න ඒතර එයාට පරක්කු වෙලා ඇහැරෙන්න කියන්නේ කවුද පරක්කු වල ඇහැරෙන ඔව් පරක්කු වල ඇහැරෙන එක සැපයි කියලා පෙන්නන්න හිත ඒ නිසා බැනුම් අහන්න වෙන එක දුකද නැද්ද එහෙනම් පුතේ දැන් ඔයා බලන්නකෝ මේ ඔයාගේ හිත නිසාමනේ දැන් ඔයාටත් මේ දුකටපත් වෙන්න වෙලා තියෙන්නේ මේ යටත් පෙන්නවා එතකොට එයා ඉස්කෝලේ ගියා හරිද එහෙල වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරයෙක් කවුරු හරි වුණත් නැතත් ඉස්කෝලේ ගියත් නැතත් එයා දුගම දහම දැකලා දිනවා එයා සතර පහට වැටෙන්නේ නැහැ එයා දන්නවා පස්සකෝ තියෙන්නේ කියලා එන ඔබ ගාවට මේ වගේ මේ මෙපි අද දවසේ මේ බාන්නුද මේ ගාවුණා මේ මේ ප්‍රේත ලෝක වලින් ගොඩ දාන කට්ටිය නෙමෙයි ඔසා
මේගොල්ල මේ ප්‍රේත ලෝක වලින් කොට දාන කට්ටිය නේ මේගොල්ල මේ දිව්‍ය ලෝක වලින් ආපු ළමයි තේරුණාද ඒ දිව්‍ය ලෝකේ පින ඉවර වෙච්ච නිසාත් නෙමෙයි බොහෝ වෙලා මේ 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 දහම තියෙන කාලෙදි මේ දහම අවබෝධ කරගන්න මේ ඇවිල්ලා තියෙනවා හරි ඒතර ඒදි ඉස්කෝල නැහැ ඒදි කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැහැ ඒතර එහෙම ඉඳලා මෙහෙට ආපු ගමන් අරකට යන්න කියනවා මෙහෙට යන්න කියනවා මෙහෙම කරන්න කියනවා හද්ද දුකක් නේ නිකන් හිතන්නකෝ ඉතින් ඉතින් සාධාරණයි නේ එහෙම නැහැ කියලා හිතන එක නේද ඒ නිසා මේ මේක soft approach එකක් කරනවා ඔබ තරහා ගත්ත කියලා කියන්නේ gedara maul වෙනවා යක්ෂ පිටියක් වෙනවා නේද දුවත් අවුල් මොකද කවුරුත් කැමති නැහැ මෙරුණා හරිද ඔබේ හිතත් අවුල් ළඟිත් අවුල් වෙනවා නේද gedara maul ඉතින් අපේ frequency එක කෙලින්ම යක්ෂ mode එකට on වෙන එතකොට ඒ වගේ පිරිස් තමයි අමනුෂ්‍ය පිරිස් තමයි gedara ඇදෙන්නේ අය අපේ අපේ හිත tune කරලා තියෙන තැනනේ ඕන වෙලාවක මම ද්වේෂයට ලැස්ති නැන්නේ ඒතර ද්වේෂයට කැමති අමනුෂ්‍ය කොටස ඇදෙනවා දැන් මම ඔටෝමැටිකලි ඒකෙනුයි ග්‍රහණයට ආව වෙනවා. දැන් මට හැම වෙලාවෙම අර ද්වේෂයෙන් යැපෙන කට්ටිය නේද ඔලු. ඒගොල්ලෝ මට ද්වේෂ සංගත අරමුණුමයි පෙන්නන. ගැටෙන්න දෙයක් නෑ පෙන්නන. ඔයගොල්ලෝ ඉතින් ගැලවෙන්න බැහැ. ඉවෙන්චුවලි ඔබ මැරලා ගිහින් ඒගොල්ලන් ගොඩට මේක තියෙනවා. ඒක තමයි වෙන්නේ බොහෝ වෙලාව. ඒක දන්නේ නැති පැත්තක්. නමුත් ඔබ දකින්න කවුද ඔබ දැන් දුකට දාන දෙන්නේ? එයාද ඔබේ හිතද? හිත මොකක් නිසාද ඔබ දුකට දැන්නේ? බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකද බලාපොරොත්තු වෙන්නේ? මම හරි නැගිටනවා නම් මම මොන හොද ගන්නවා හරි අන්න ඒ තරෝ ආවන්තෝ මේ මගේ තම් පියාද ඉස්සෝ හරි විනාඩි 45ක පීරියඩ් එකක් උඹයි මමයි පුතේ කට් නොකර ඉඳපු අවස්ථාව දිනන ඉස්කෝලේ ගියා ආවන්තෝ ඒ විනාඩි 7 ඉස්කෝලේ ඔච්චර සැපයි කියන ඔය ඕබී යනවා අපි ඔය හැමදේම කරනවා ඉස්කෝලේ සැපයි කියන මේ ඉස්කෝලේ අයින් වුණාට පස්සේ කියන අපි විනාඩි 45ක් ඉස්කෝලේ එක්ක කලින් හරිනවා නම් මොනතරම් සතුටුද අඩුගාන ටිකක් හයියෙන් වහිනවනම් ඉතින් අපි ස්කෝල් නොයන්න මොන තරම් සතුටුද? එතකොට නේද ස්කෝල් අපි කී සතුටෙන් 10 එක. නෑ දැන් නේ අපි සතුටු වෙන්නේ අපේ ස්කෝලේ කියන. දැන් නම් ඇත්ත නේද? එතකොට ඉතින් එහෙනම් මේ දරුවෝ මේ අපි කොහොමද බලන්නේ? මොකද අපිත් එහෙම ඉඳලා නැහැ. තේරෙනවද මම කියන දේ? ඔබ නිවාඩුවට කැමති නැද්ද? කවුරුක මෙහෙ වෙනකොට ඔබ කැමතිද? නැහනේ. දැන් ඔබ ආයතනෙ වුණත් ඔබ කැමති මොකද? ඔබ දන්නවා සබ්ජෙක්ට් එක. එතකොට ඔබ ඒක කරනවා. එතකොට ආයේ කවුරුක්වත් ඔබ කන්ට්‍රෝල් කරනවා නම් එහෙන් මේ දේවල් කියනවා ඔබ කැමතිද? ආ. ඒ සිනාරියෙ උඩ නේද? කැමතිද? හැබැයි යාට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ බලන්න. එතන මෙයා බලන් ඉන්නේ කවතරම් ඔයාලගේ විද්‍යාංශර ගන්න. අවුරුද්දාට ඉන්නකෝ අවුරුද්දාට ඉන්න. එහෙමද මම කියන්නේ? මම දුව කියන්නේ මම කියන්නේ. මේ ළමයි හිතන විදිහ ඊට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා. තේරුණාද? අර ෆයිටින් ෆෝර් රයිට්ස් කියන දේ දැන් අර ජාතිවාදයන් ඉන්න සටන් කරනවා. අයිබන් බාහිර පෙන්නෙත් ඒකනේ. නමුත් ඔබ දකින්න කවුද බොදුකට දාන්නේ කියලා. ඔබේ බලාපොරොත්තු. මොකද එහෙම වෙන්නේ නැත්නම් ඉතින්. දරුවෝ කලින් නැගිටිනවා නම් කලින් මූණ හොද ගන්නවා නම් සපයි කියලා ඉතින් සමාය නැති කියලා. එන ඔබ දැක්කම මෙතන තියෙන හිතර වැටීමක් කියලා දරුවන් නිසා ඔබ දහම අවුරුද්ද එතකොට ඕනේ නම් ගලපන්න පුළුවන් හැබැයි ඊට පස්සේ ඔබේ අප්‍රෝච් එක වෙනස්. දැන් සර කරන්නේ. ඊට පස්සේ ඔබ ගිහලා පෙන්නන්නේ යාර මොකද? එහා ගිහින් තයාර කරන දේ. එහෙනම් එතන මොකද වෙන්නේ? එයා යම් හේතුකට ඔබ ගාවට ආව නම් ඒ හේතු දැන් සිද්ධ කරන්න. මොකද ඔයිට වඩා ලොකු වෙන්න තව තවත් කෙලෙස් වැඩි වෙනවා. වර්ක් ලෝඩ් එක වැඩි වෙනවා. ඔය සිලබස් එක වැඩි වෙනවා. හරිද? ඊතර මේකට දරන්න අමාරුයි. දර පොඩි කාලේ හරි ෆ්‍රෙෂ් නැ මේ මේ වගේ වයසින් ටග්ගල ඔය හිතේ කතාව දාපම අල්ලනවා හරි වයසට යන්න යන්න පුතේ කෙලෙස් වලින් ඔද්දන් වෙලා නැතිනේ ඉතින් මේ ගන්න අමාරුයි හරි අර හිත අර ෆ්‍රෙෂ් ගතිය නැතිලා තියෙනවා ඉතින් ඒ නිසා මේ මේ වයසදී මම පෙන්නන්නේ මේ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියලා නේද යාර අනු ඊට පස්සේ ඒ අප්‍රෝච් එක වෙනස් වෙච්ච ගමන් යා වෙනස් අවු බව තා ගන්න ගන්න අනිත් පැත්තෙන් ඒකට වෙනස් විදියටමයි කරුණ සකස් වෙන්නේ ඔවත් දුකේ එයත් දුකේ වෙනදෙර ඔබෙන් යැපෙන හරිද ඔබෙන් සරණක් වාගෙන ආපු මේ අහිංසකයෝ දුකටපත් වෙනවා ඔබ තරහ ගත්තාම හරිද ඒගොල්ලන් හිතරත් තියෙන මොකද ඔබ කැමතිද ඒ විදියට තරහ ගන්නට ඔබ කැමතිද පුතේ එතකොට එතන ඔබ තරහ ගැනීම නිසා මේ අහිංසකයෝ යම් වෙලාවක ඒ වගේ වෙලාවක් මරනත් මොකද වෙන්නේ බෞද්ධ
කියන්නේ ඔබෙන් රැකවන්නක් හොයාගෙන ආපු මේ අහිංසකයෝ ඔබ ඔබේ බැනුමක් නිසා හිත අවබෝධ කරගන්න බැරි නිසා ඒකවල පල්ලි හැටනවා කවුද එනවා මේකවල හැටනවා නෝ ඔබ හිතන්නේ නැහැ ද්වේෂේ මට අදාළ දෙයක් නැහැ ආයේ ද්වේෂ ගන්න බුරනස් කියනවා බන්දි කීයටකින් හරිද අපේ ඇඟ කෑලි කෑලි දෙපැත්තෙන් ඇදලා කපද්දි ඒ කපන මිනිස්සු කෙරේ යා ද්වේෂයක් ගන්න නැතු ඉන්නවනම් එයා මගේ ශාවකයෙක් එයා තමයි මගේ ශාවකයෙක් නෑ දන්නකෝ ඒක කුලිතරම් අමාරුද එහෙනම් බන්දි කීයටකින් අපි කෑලි කෑලි වලට දෙපැත්තෙන් ඉරද්දි දෙන්නේ දෙපැත්තෙන් ඉරද්දි අපි ද්වේෂයක් පොඩ්ඩක් හරි ගන්නවනම් එයා මගේ ශාවකයෙක් නෙමෙයි කියලා බුදුහාමස කියන්නේ අතේ නම් ගිනුනේ එන ඔබ එකම කල්පන එනදී ශාවකත්වයේ බුදුරණන්සේ දාන දේ මේ නිසා අමාත් දැනකට ලේසි නෑ පුතේ එනම් මේ ශාවකයෙක් වෙන්නේ එන ඔබ ඉදන් ආදෙදන at any cost මම ද්වේෂයට යන්නේ මට ද්වේෂය ආයි දෙයක් නැහැ මට බුදුරණන්සේ ශාවකත්වය වටිනවා මේ දරුවෝ කියන ඔනලා මේ අනිඥාදී මේගොල්ලන් මේ අම්බලමුගදී හම්බෙලා තින්නේ දැන් අපෝ යනවා ඒගොල්ලෝ ඒගොල්ලන් කර්ම එකේ ගොල යන ආපු ආපු විදිහට යන යන තැන් වලට යනවා හරිද නමුත් මේ විලාවේ ඒගොල්ලෝ මං වෙනුවෙන් ඇවිල්ලා දෙනවා මට මගේ පිටින් නම් මම ඒගොල්ලන්ගේ හිත විතර කරගෙන මාවත් ඇවිගෙන මම මේ ගමන යනවා කියලා හිතනවා එහෙම නැත්නම් ඒගොල්ලෝ නිසා හරි ඔබ ද්වේෂයක් ගත්තොත් ඇත්ත මේගොල්ලෝ නිසා නම් ආරම් තියෙන ඔබේ මුලාව නිසා අවිද්‍යාව නිසා නම් ඔබ ෆේල් ඒගොල්ලෝ ෆේල් ඔව් ඉතින් අපි හරියට අර අපි හැමෝම නිකන් සුයිසයිඩ් ගියා වගේ බ්ලාස්ට් කරගත්තා වගේ කියලා කරා. ඒකයි තේරුම් ගන්න. එද? ආඩම්ගේ ආදරේ මොකද කියලා දෙන්න ඕනේ මේ ඉතින් කතාව. සරපරත් කරන්නේ. ආ මොකද? සරපරත් කරන්නේ. ආදරේ මොකක්ද? අවුද කවුද කැමති නැහැ සරපරත් කරන්නේ. දැන් මේ පේන්නේ දෙල්ලෝ ගේලාම අපි සැරගෙන ගිහින් මේ ඔස්ට්‍රේලියාව ඉඳලා ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා කියන්නේ ඒක. ඒක බාන්න කවුරුත් කැමති නෑ. ඒක. වාසිකී දැන්. ඒක. දර මෑගවාසිකී. අනේ. එනම් අවුරුදු 9ද 53ද කියලා දාලා නැහැ. කවුරුත් කැමති නෑ කවුරුත් කාටවත් සැරගන්න. දැන් ඒක පොඩිම බල්ලෙක් වත්. අලි. අලි දානෝ අපි කතා කරන ටෝන් එකේ මෙයා මට බලනවා දැන් දෙන්නේ. ඒ කැලෑ අලි වල්ලන. අපි ඔය පිටවන්නේ මේ අදි හම්බේනවනේ. අපි ආදරේ කතා කරා ආදරේ පුතේ මේ ඔබ බඩගින්නේ මම බඩගින්නේ මේ මොකක් කැමතිද ආවා නේදවා අරකන්නේ. තංගන කන් හොලෝනේ නවත්තනවා. නවත්තනද එහෙම සිද්ධ නැහැ නේද? ටිකක් කියලා ඉඳලා ඉතින් අර අකුලට ඔළුව දාගන්නවා පස්සෙත් අපිට තියෙනවා. ඒ කියන්නේ යන්නේ කියලා. සෙල්ලම් නැහැ මේ මිනිමරු අලි. මොනවා එක මාසයක් ඇතුළත මිනිසු දෙන්නේ ෆුට්බෝල් ගහනවා වගේ ගහන දෙන්න මරලා ගන්න මටමයි මිනිහ හම්බෙන්නේ නැහැ විද පාද යනවා කැලේ එතකොට මේ ඒ යාලිය මේ කොට ඒ ගන්න ඒ ගලන් රෙස්පොන්ඩ් කරනවා ඉතල මරපු මිනිසු දෙන්නම දඩයක් ගන්න නිකන් හේන් ගොවි කුරු ගහලා නැහැ සතු බව එමුති නෑ වචනේ ඉවම දැනෙනවා මේ වයිබ්‍රේෂන් එකෙන් දැනෙනවා මේ මේ ටෝන් එකෙන් තේරෙනවා මෙයා මේ කතා කරන්නේ ද්වේෂයෙන් ආදරෙන්ද අයි කතා කරන්න ඕනේ ඇලිය මේ විතර තමයි මේ ගැන කතා කරත් නැහැ ඈතීද එතෙන් අපිට මෛත්‍රී අය අමුතුම වැඩක් දෙන්නේ නැහැ. ඉතින් අපි මේ හිත අවබෝධ කරලා පස්සේ ලෝකේ අනිත් කට්ටිය කෙනෙක් මට කොහොමද දෙන්නේ? මෛත්‍රී, කරුණා, මුදිතා උපේක්ෂා. ඒගොල්ලෝ මට මොනවද කරක් මට ප්‍රශ්නයක් නැහැ. ඒ මම දන්නවා. ඒගොල්ලන් හිත ඒගොල්ලන් රවට්ට නිසා තමයි ඉදේ කරන්නේ. හරිද? ඒතර මම ගැටෙන්නේ අර මම උපේක්ෂාට පස්සේ. හරිද? ඉස්සර මම මගේ සැපේ ගැන හිතුව මම දැන් ඒගොල්ලන්ගේ සැපේ ගන්න හිතනවා. අන්න මුදිතා. ඒතර මගේ සැපේ ගැන හිතන් ඉඳන මම ස්ට්‍රෙස් වෙනවා. ඒ මට වෙලාවට මොන මාත්‍යද තේරෙන්නේ නැහැ මට කැමති ගහදලා තියන්නේ මම කැමති කැම දෙන්නේ නැහැ ඈ ඔර තේන්නා ඒ කියන්නේ අර අර ඒ විදිහේ ක්‍රයිටීරියස් නේ අපේ ඔළුවේ හැමදාම තියෙන්නේ ඒක වම් හිතනවා නම් ලෝකෙම මාව සතුට ගන්නවා
ඒතර මගේ සැපේ ගැන හිතන්නේ තරම ස්ට්‍රෙස් වෙනවා. අවු මේ හිත මට සැපයක් කියලා දෙන්නේ දුක කියලා මම දැනගත්තාම දුකට කැමති නැති නිසා. හරිද? විතරවට බව තේරුම් ගත්ත නිසා මම අනුන්ගේ සැපේ වෙනුවෙන් ඊට පස්සේ මාංශේලා මගේ සැපේ වෙනුවෙන් ඒක දෙක ඒක කියන දාන්නේ කිය. ඒතර මගේ මුළු ජීවිතේම දානයක් වෙනවා. මාර සතුටක් ඇති වෙනවා. සුදුම සතුටකින් ඉන්න පුළුවන්. මෛත්‍රියද කරුණාවද මුදිතාගේ අනුන්ගේ සැපේ උපේක්ෂා. අතර සතර බ්‍රහ්ම විහරණය. නිකන් අපි වල ඇති ඔය අවබෝධයෙන් පත්ච්ච කෙනා සුචනා කරන්නේ ඔබට තේතිය හදලා දෙන්නේ දැන් ඔබලට මහන්සියද නේද තේතිය දෙන්නේ ඔතේ අම්මා හරිද නේද මම තේතිය හදලා දෙන්නේ බා මෙතන හිතන්න දෙයක් නැහැ. හරි? ඌ කතන්දරයක් නැහැ මෙතන. පොඩි දෙයි. සංකීර්ණ කරගන්න ඕනේ මේක වඩා. ඔය හැම දේශනාවක තියෙන ඔච්චරයි. අන්න ඒකයි හිත නේද මේක කරන්න කියලා හිතුවට මදි. එතනින් එහාට යන්න ඕනේ. අර හිතන්න ඕනේ පිළිවෙල. ඒක ලියනකත් කවන්න. එතන හිතන්න ඕන පිළිවෙල. කියන්නේ ඇයි මම දුකින් ඉන්නේ? මම කැමතිද යම් කෙනෙක්ව දෙයක් නැති නිසා. එහෙනම් මම කැමතිද යම් කෙනෙක්ව දෙයක් නැතික දුකක් වෙන්නේ ඇයි? අන්න මම හිතන්න ඕන විදිහ. ඔබ චූටි කෑනේ. මම කැමතිද යම් කෙනෙක්ව දෙයක් නැතික දුකක් වෙන්නේ ඇයි? මම කැමතිද සියල්ල දෙන්න හොඳ ඉතින් දෙන්න නිසා. එහෙනම් මම කැමතිද සියල්ල දෙනවා නම් සපයි කියනවා. නැතික දුක කියන්නේ කොහොමද? එහෙනම් දැන් මම දුකට දා තින්න කවුද? හිත මොකක් වෙනවද? සපයක් වෙනවද? නැබෙන්නනේ සැපෙන් දෙනිදුවක් අනික මට මොකද කරන්නේ? නෝට් එක නේද? රැවටිමයි දුක. රැවටිම දුකක් නම් මොකක්ද සැපේ? නොරැවටිමයි සැපේ. එහෙනම් මෙච්චර කාලා අපි සැපේ හිවි මොකක් තුලද? රැවටිම තුල. දැන් රැවටිම කියන්නේ දුකක් නම් දුක තුලක් නම් දුක තුල නම් මම සැපේ වෙන්නේ හම්බෙන්නේ මොකද? දුක. දුක තුල සැපයි කියලා මට හම්බෙන්නේ මොකද? දුක. ඒක අපි ස්ට්‍රෙස් වෙලාද? හැම වෙලාවෙම ආසාහනය ආපිතේ පීඩාවයි කිසිම කෙනෙකුට සතුටක් නැති කියන බිල් ගේට්ස්ලාට හවත් නැති. හැමෝම ස්ට්‍රෙස්. උගයි. ඒ දුක තුලයි මේ සැපේ හොයන්නේ. ඔබට අර මෙන්න මේ පොත හම්බුණාද? නෑ. ආ ඒක මන් දෙන්න. දැන් වාට දුකක් ඇති වුණොත් වාට දැන් දන්නවද දුක නිදහස් වෙන්න? මොකද කරන්නේ? දැන් යාළුවෙක් කොත් එක තරහ වෙනවා. දැන් වාට මොකද වෙන්නේ? ඔයාගේ හොඳම යාළුවා දැන් තවත් එක තරහ වෙනවා. ඔයා දන්නේ නැහැ කියලා. ඔයා අහනවා එයා ගස ගස අඟ බලනවා. දැන් ඔයාලට මොකද වෙන්නේ? දුක ඇති වෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? ඒක නැති කර ගන්න. මොකද කරන්නේ? මම හිතන්නේ ඕන අර අපි ඉස්සලා ගියේ බුදු. හදරවන්නේ කියලා. දැන් වාද ඒක දුබද සැපද දුක ආ ඒ දුක ඇතුලේ කොහෙද ඇයි ඒ දුක ඇතුලේ යාළුව තරහ වෙච්ච නිසා ආ දැන් ඒක නේද යාළුව තරහ මේ නැත්නම් සැපයි කියන්නේ අවන්න හරි එන යාළුව තරහ වෙ නැත්නම් සැපයි කියන්නේ කවුද ඒක ඉතලස තරහ වෙච්ච දුකයි කියන්නේ කවුද එන දැන් මේක යාළුවගේ ප්‍රශ්නයක්ද ආ එන දැන් ඔයාගේ හිත මොකද වර දෙන්න තියෙන්නේ දුක දුකද කියන්නේ මොනවා කරලාද ආවටලා එනවා දැක්කොත් මෙතන දෙන හිතේ රැවටිමක් තියෙනවා. ආ රැවටිම දුලි ඉන්නවා. එහෙනම් දුක දුලි ඉන්නවා. එහෙනම් මේ යාළුවා මට තරහ වුණත් එකයි යාළුවා ලයිටියක් දෙන්නේ. දැන් මට ප්‍රශ්නයක් නැහැ නේ. අන්න දැක්කා. ඒතරම බාහිර ලෝකෙ තුලුනු මේ සැපේ පනවනවා. නොරැවටිම තුල අවබෝධය තුල. හැබැයි අවබෝධය තුල සැපේ කියන්නේ ඇහැ තුල පිටු ගන්න නෙවෙයි. කන තුල පිටු නෑ. හිත තුල පිටු නෑ අවබෝධය. ප්‍රඥාව තුල. එතන සතර බාධා තුනයි. ඒ නිසා ඒක විනාශ වෙනවා. ඔබෝ දැන් හිතන්න ඕනේ වැඩි හමු දවල් මතක දෙ හිතන්න ඕනේ විදිය. ආ දැන් නැත්නම් ඔයා බය නැහැ නේද ඊට පස්සේ. නේ? දැන් ඔයාට බය නැහැ. එදිරකට තමයි. ඔක. කලපගා. ඉදර පවුල් ප්‍රශ්න නැහැ. මාර සතුටින් යන්න පුළුවන් ඒ පවුල. ඒ මම කැමති විදිහට අරයා ඉන්න ඕන නම් සපයි කියලා හිතන නිසාම නැති එක දුකක්. එනකේ යාගේ ප්‍රශ්න නෙවතු මම මෙච්චර කල් ඉඳන් බලන්න.
එයාට අඳුම් පද කියනවා ඒක බයිනවා නේද අඳුම් දරන්න බැරෙනවා නම් යූස් කරලා දානවා නමුත් ප්‍රශ්නේ තිබිලා තියෙන කෝ ඒක දැක්කම ඕන තරම් කැප කරන්න දෙයක් නැහැ මෙතන කැප කිලින් කරන්න දෙයක් නැහැ පිට අවබෝධ කරන්න තියෙනවා ඉතින් සුන්දරයි ඉතින් ඒක ඔබ දෙන්න තියෙනවා ප්‍රශ්නක් තියෙනවා ඉතින් දැන් හිතන්නකෝ ඔබලා තාවත් හිතන්න රැවටීම තුලමයි ඒ නිසා අපි මේ සතුට රැලිච්ච ගමන් අපි ස්ට්‍රෙස් වෙනවා අසහනේදන තියෙනවා ඕනම සතුටක් තුල අසහනේ නැති බව මොකද්ද කියන ඔබ යම් සැපයක් ගැන කියන්නේ මොකක් හරි ඕනම සැපයක් ගැන කියන්නේ ඒක තුල තියෙන දුක්ติก මම පෙන්නන්නේ මෙච්චර කල් හිත අපිට සැපේ පෙන්නන්දි දුක වහනවා දුක පෙන්නන්දි අර සැපේ වහනවා එකයි වෙන්නේ. නැවත අපිට පුළුවන් වුණොත් හංගනේ තෝයා ගන්න මේ විතර බෑ අපේ රවට්ට. සැපේ තුන දිටි රන්නා නේද? මතකයිද? අත්තාකාර දුක. ඕරම සැපක් තුරේ දුක් ටික තියෙන. මහත්ය හන්නේ. දන්නවද? ඔබරවද? ने हमारे लबाग तो हम सफे मत कर सफाई के हिंदू को बहुत एक लबाग ताकल आसान है तुरंत नहीं तुम ඒක සැපයි කියලා හිතපු මොහොතේ ඉඳලා ලැබෙන තාක්කල් මම අසහනෙ නෙමෙයි ඉන්නේ. ඒක අසහනෙ කියන්නේ සැපද දුකද? දුකක්. එතන මට සැපයි කියලා හිත පෙන්නන්නේ මේ පෙන්නන්නේ මේ සැපේ පෙන්නන්නේ කවුද? හිතමයි. අසහනෙ කියන්නේ දුක ඇති වෙන්නේ කොහෙද? හිතේ කවද්ද? ඒ මොහොතේ සැපයි කියලා යම් ලේබලයක් අපි යමක ඇලපු මොහොතේදී අපි ඉන්නේ අසහනෙ එක ලැබෙන තාක්කල්. එහෙනම් දැන් එකම කරුණක් උදෙසා මගේ හිත දෙකක් වෙනවා. මොකද්ද? සැපෙකුත් වෙනවා දුකුත් වෙනවා හැබැයි වැඩි වෙන්න තියෙන දුක වහලා තියෙනවා හරිද එහෙනම් නමුත් ඇත්තටම දෙකක් තියෙන්න පුළුවන් මං අහන්නේ අරකය අර බාහිර දේ අපි බලාපොරොත්තු වෙන සැප ඇත්තම සැපක් නම් ඒක තුන දෙකක් තියෙන්න පුළුවන් සැපයි දුකයි කියලා දෙකක් තියෙන්න පුළුවන් ඔව් දෙක ලැබෙන්නත් කලින් හරිද ඒක සැපයි කියලා හිතුව මොහොතින් අපි ඉන්නේ අමසහන් පළවෙනි දුක ඊනස් මොකද ඔක ලබා ගන්න අපි අභියෝග වලට මොන දෙන්නේ නැද්ද අභියෝග අභියෝග කියන්නේ මොකක්ද අභියෝග කියන්නේ මොකක්ද යම් නිසිතු සැපයක් උදසා නේද ඒක ලබා ගැනීම උදසා මම ඕන දහදුකක් සතුටින් ඉඳලා ගන්නවා කියන පුරුදු වෙනවා නේද ඒතර එක සැපයක් උදසා මම සූදානම් ඕන දහදුකක් ඉඳලා ලබාද පාඩුවද පාඩුවක් ඇයි ඒ එක සැපයයි කවුද ඒක සැපයි කියලා කියන්නේ හිතින් මේක සංකල්පයක් ඒකට මම සූදානම් ඇත්තරම ඕන දාහකක් විදිහට කායිකවයි මානසිකව දෙකෙන් මානසික හැබැයි ලෝකේ අපිට කියන්නේ මොකද දරක් විදිහටනේ කියන්නේ ඒක විඳින්නේ කියලා ඒක දුකක් හැදෙන්න හිතන්න එපා කියලා නේද ඒක අපි හුරු කරන මොකිටද මේ දුකට ඒ ලෝකයා දන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ හැමෝම සැපේ හොයන්න මොකක් කරුද හිත තුල හිත කියන්නේ හිතගෙනම අපි රවටන රැවටීම් තුල මුලාව තුල මුලාව කියන්නේ දුකක් නම් දුක තුලයි අපි මේ හැමදාම සැපේ හොයන්නේ ලෝකයා දන්නේ ඊට පස්සේ ලෝකේ ඉක්මවා ගිය කට්ටිය තමයි දන්නේ මේක දුකක් කියලා බුදුරු වහතන් වහන්සේ ඒක එමුනම් දැන් දුක කියද දැන් එක සැපේ ඒකත් පෙන්නන්න කවුද හිත ඉලක්කයක් හිටා ටාගට් එකක් හිටා මොකද කියලා ඇත්තටම දැන් දුක කියද තියනවා ලැබෙන්නත් තමයි දෙආකාරයක දුක නම් මොනවද असहन अभियोग
හරිද? ඊට පස්සේ දෙගිඩියාවක් ඇති වෙන්නේ නැද්ද? ඔච්චර උදුර අභියෝගයට මුහුණ දුන්නා මට මේ ලබා ගන්න පුළුවන් ඉඳ බැරි විදිහට දෙගිඩියාව හිතේ නැද්ද? ඒක සැප දුක. දුක. දැන් තුන් ආකාර දුකක් තියෙනවා සැපේ ලැබෙන්නත් නැත්නම්. එතකොට කමක් නැහැ. දැන් ඔය සැපේ ලැබෙන මොහොත මතකනේ. ඔබ ලැබිච්ච මොහොත ඔබේ සැපේනේ. ඇත්තරම ඇත්තරම සැපයක් නැද්ද ලැබුණාට පස්සේ? මාරයි මම මේක ලබා ගත්තා කියේ. අවංකව නැද්ද? තේරෙන්නේ? තේරෙන්නේ නැහැ. නැහැ. අවුත් ඇත්තර මේ මොකක්ද දන්නවද? අර තුන් ආකාරයේ දුක් ගොඩ නිමා වුණානේ. ඒ රිලීෆ් එක. ඒ සැහැල්ලුව තමයි මට දැනෙන්නේ මේ සැපේ හැදී. හැබැයි ඉඳ පෙන්නන්න මොකක්ද? මේ ලබා ගැනීම මේ සැපේ වල මේ තියෙන්නේ. ඉතින් ආවද නැද්ද? ඔව්. රිලීෆ් එක දෙන්නේ. නවත් ඉඳ මට පෙන්නන්නේ නෑ ඔබ ලබා ගන්න සැපේ කියන්නේ. ඒත් කමක් නෑ කියන්නේ. ඔය සැපේ ලැබਿੱච්ච මොහොතේ ඉඳලාම හරිද? හරිද? මම මෙච්චර අමාරුවෙන් ලබා ගත්ත මේ සැපේ මට නැති වෙයිද කියලා බයෙන් පිච්ච පිච්ච ඉන්න වෙන්නේ නැද්ද මම? ඔය සැපේ තියෙන තාක්. ඒක සැපද දුකද? දුක. දැන් දුක කියේ. සැප කියේ. නෑ සැපයි කියලා හිතන දෙයක් තියෙනවා. ඇත්ත සැපය නෙමෙයි. උගුර ඇත්තම සැපයක් තියෙනවා නම් ඒක තුල දුක් තියෙන්න බෑ. තව දැන් දුක් කියද? හතරයි මොනවද? අසහන අභියෝගය දෙගිරියාව දැස නැති වෙ කියන බය හැමලම් පිටි පිටි ඉන්නේ අපි ඒක නැති වෙ කියන බයනේ ආනකෝ හරි මොන දුකද මේ අපිට දීලා තියෙන්නේ හරි ඊට පස්සේ මොකද ඕක නැති නොවී ආරක්ෂා කරන්න ආයෙත් නොනවතින අරගල ඇදියත් කරන්නේ නැද්ද නැද්ද ඒක සපද දුක දැන් දුක් කියන පහයි ඉතින් නරස්තු ගන්න වැඩි දියුණු කරන්නේ දුක දෙන්නේ නැහැ අයයි නැතුනට පස්සේ හතයි එහෙනම් දැන් මේක සරල සමීකරණයක් නේ එක සැපේ සමානයි හත් ආකාරයේ දුක නැද්ද එක සැපේ සමානයි හත් ආකාරයේ දුක නම් ඒ කියන්නේ එක සැපයක් කියන්නේ හත් ආකාරයේ දුකයිනේ දැන් ඒක දැක්කනේ ඇත්තද එහෙනම් එක සැපේ සමානයි හත් ආකාරයේ දුක නම් අනාගතේ අපි යම් සැපයක් උසා දුක් විඳිනවා කියන්නේ මොකද්ද හත් ආකාරයක දුකක් උසා දුක් විඳින්නේ මොකටද අපි දුක් උසා දුක් විඳින්නේ ඔහොරද හත්ති ලෝකය කිස් නැහැ ඇත්ත ඉස්සර මිනිස්සු ලංකා පැරණන දැනගෙන හිටියා මේක හත්ති ලෝකය නෝක ඔය හත් ආකාර දුක අපි සැපයි කියලා විඳිනවා නේද හත් ආකාර දුක අපි පව් කියලා දෙන්න දවසක් නිකන් හිටන්නේ ඉතින් කවුද අපි මේකට දාන්නේ? ඉතින් මට ඔබ කියන්න ඕනම සැපයක් තුල ඔය හත් ආකාර දුක රැඳී කියලා බලන්න. තියෙනවා. අහහ එනම් මේ දෙවියන් බබුන් මරුන් සහිත මේ සමන බ්‍රාහ්මණය සහිත මේ ලෝකයේ හැමෝම සැපයයි කියලා යමක් හොයාගෙන යනවා නම් ඒ හැමෝටම ඔබතුල නැද්ද ඔය හත් ආකාර දුක? දෙවියන් අතරත් යුද්ධ තියෙන්නේ ඔය හේතුව නිසා. මේ ලෝකේ දේශපාලන පක්ෂ අතර රටවල් අතර මේ ප්‍රශ්න තියෙන්නේ ඔය හේතුව නිසා. ඒ ඒගොල්ලෝ සැපයි කියලා හිතන දේ වෙනුවෙන් ওই දුක් ටික තුල දේගොල්ලෝ හැම වෙලාවෙම ඉඳලා ඊට පස්සේ ඒ දුකෙන් නිදහසෙන් තව ප්ලෑන් ගන්නවා තව ප්ලෑන් ගන්නවා පොඩිම කියනවා නම් ඒ සැපේ උසා මරාගෙන මැරෙන්න කියලා තියනවා කවුද කියන්නේ හිත ඒක මොන තරම් මොකට පස්සුත යන්නේ දැන් 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 මරාගෙන මැරුණ කාටද ඒ සැපේ දෙන්නේ දැන් අවුත් මේ හිත කියනවා නෑ මරාගෙන මැරියන් කියලා අපි එතන දානවා ෆ්‍රේම් කරලා මේක තම පුච්චේ ඉඳන් අපි අවංකව පව් නැන්නේ එහෙනම් සැපේ තුල තියෙන මොකද්ද? හත්තාකාර දුවක් නැහනම් සැපේ කියන්නේ දුක් නා සැපේ කියන්නේ හත්තාකාර දුවක් නා අපි අනාගතයේ සැපයක් උදා දුක් විඳිනවා කියන්නේ හත්තාකාර දුවක් උසා දුක් විඳීම කවුද මං අහන්නේ අයිය අපි දුක් උසා දුක් අනේ බුදුරණන් සිතන දුක් දුක් තාප එහෙනම් මේ සැපේ කියන්නේ මොකද්ද කියලා අපි නිරුවත් කරලා බලද්දී අපිට හම්බෙන්නේ මොකද්ද? දුක් දුක්තා දුක් උදසා දුක් විඳීම ඒක ලෝකේ ඉක්මවාගේ කටියද තේරෙන්නේ. හැබැයි අපි ඉන්නේ කවුරු වගේද? ගොමකොඩේ ඉන්න පණුවාගේ. එහෙම. ගොමකොඩේ ඉන්න පණුවේ, ගොමකොඩේ උපදින පණුවේ දන්නවද එක ජරාගුණක් කියලා? නෑ. එයා දන්නවද එක දුකක් කියලා? එයාට මුළු ලෝකෙම මොකද්ද? ගොමකොඩේ. සාදු සාදු. අහා. එහෙනම් අපි දැන් මේ දුව ඒ පණුවට අනුකම්පා කරලා අනේ පව් මෙයා ජරාගුණ කින්න කියලා එළියෙන් අරන් තිබ්බොත්. ඒ පණුවට මොනවා වෙයිද? අවේවුල මරණය. යාගේ සැපේ යා පතන්නේ මොකද්ද? ගොමුගොඩ. එහෙනම් ගොමුගොඩින් තොර ලෝකයක් ගොින්දෝ කියන තමයි එයා හැම වෙලාවෙම හිතේ තියෙන. අර 30 20 දුවක්.
නේද? අර ඔබේ දුර්ලෝකයක් කොයිද කියලා වගේ ඒක තමයි. හරිද? දැක්කද? දෙය මහාව තනක්ක්ක් කමක තේරුම් ගන්න මේ කතා. හරිද? එතකොට දැන් ගොමුගොඩ සැපයි කියන්නේ කවුද යා? හිත ඇහි. ඒක එයා දන්නවද ඒක? ඒක දුක් කියලා. ඒ එතකොට එහෙම වහන්නේ. හරිද? ගොමුගොඩ ඉන්න පණුව දන්නේ නැහැ ගොමුගොඩ සැප දුක් කියලා. හැබැයි යාගේ හිත පෙන්නන්නේ හැබැයි කාටද මේක තේරෙන්නේ මේක දුකක් කියලා? ඒක ජරා ගුණක් කියලා කාටද තේරෙන්නේ? ගොමුගොඩ ඉන්න කෙනාටද ගොමුගොඩ ඉක්මව පොබටද? ඉක්මව පොබටයි ඒක තේරෙන්නේ. ඔබ පොතේ දිනා හරි. හැබැයි මං කියන්නේ ඔබ මේ ලෝකයේ ඔබට යමක් සැපයි කියලා කියන්නේ කවුද? හිත. ඉතින් දැන් පණුවට අරග සැපයි ගොමුගොඩ සැපයි කියුවත් කවුද? හිත. ඉතින් ඔබට මේ ලෝකයේ සැපයි කියන්නේ කවුද? ඔබ දන්නවද මේ මේක ජරා ගුණක් කියලා? මේක දුකක් කියලා දන්නවද? අත්තකල් දුක කියලා දන්නවද? නෑ. එහෙනම් මේ ලෝකේ ඉක්මවා ගිය කෙනෙකුට විතරයි අපි විඳින්න දුකක් කියලා පේන්නේ. දැක්කද? දැන් දෙවියා විඳින් දෙවියා ඉස්කෝලේ යනවා නේද? හ්ම්. රස්සා කාණ්ඩ ට්‍රැෆික් ඒ වගේ දේ නෝ ට්‍රැෆික් ප්‍රශ්න තියෙනවා. වාහන ඇක්සිඩන්ට් වෙනවා. දැන් එතන ඒක එයාට හිතන දේ ලැබෙන්නේ නැද්ද? එතන එයාට හිතනවා මේ මොනේ කාර්යයක්ද? මේ මිනිස්සු මොන තරම් මිජ්ජ. අයියෝ මම මේ මරා ගන්නෙ දුකකටමනේ කියලා දෙයියන්ට හිතෙන්නේ නැද්ද? මොකද එයාට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. එයාට හිතන පතන දේවල් ලබන්න පුළුවන් නේ මෙතනදී. ඔබලට එහෙම බෑ. ඒ වෙනින් දුක් විඳින්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, රස්සා කරන්න ඕනේ. බට් ඒත් හැම වෙලාවෙම ඒක කරන්න බෑ. රටේ වෙනස් වෙනවා. අද සැපයි කියන දේ හෙට මට දුකක් වෙනවා, වෙන දෙයක් සැපක් වෙනවා. දැන් ඔබ ගොඩාක් දුක් විඳලා වාහනය කරනවා කියන්නේ. පාක් ලීස් කරලා, ඉන්න වියදම් කරලා, මාර බෑන් ගාලා වාහනය කරගෙන ඉන්න පාර දාපුවා, ඊට වඩා හොඳ පාර වාහනයක් ඉස්සරහා තිබුණොත් එන්නේ. මගේ ඒක තිබ්බනම් සපයි කියලා හිතෙන නිසා මම අච්චර අමාරුවෙන් ගත්ත එක මට දුකක් නෑ නේද? ආහා. ඉතින් කොහොමද මේ සපේ ඉවරයක් වෙන්නේ? මොන මුලාවක්ද නේද? එහෙනම් මනුස්ස ලෝකේ මොවගේ ගුණ තමයි පේන්නේ? අපි ඉන්නේ අර ගොමුගොඩ ඉන්න පණුවගේ කියලා. නැත්නම් දෙවියන්ට පේනවා අපිවත් එන අපිට පණුව පේන්නේ යම්සේද? දෙවියන්ට අපිව පේන්නේ එහෙම නර පණුව කියන්නේ. නැන්නේ නිකන් හිතන්න ඔබ තමයි කතාව. ඊට පස්සේ දිව්‍ය ලෝකෙක මාගේ බ්‍රහ්මයන් ඉතින් පේනවා. දෙවියන් අවුලා දින මොකටද? සැපයක් කියන්නේ එයාගේ හිත කියලා දෙනවා. එහෙනම් බ්‍රහ්මයාට පේන්නේ දෙවියව ගොම හොඩින් ඉන්න පණුවෙක්. අතන බ්‍රහ්ම ලෝකෙක මාගේ රහතන් වහන්සේලා ඉන්නවා. අර රහතන් වහන්සේලාට පේන්නේ කවුරු වගේද? බ්‍රහ්මයා ගොම හොඩින් ඉන්න පණුවෙක්. ඇයි? එක්තරා අවස්ථාවක අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතනවා මම රහත් වෙන්නේ නැහැ මම බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එහෙදි රහත් වෙනවා පිට මම පාන. බුදුරණන්සේ ඒ හිත දකින්න දැකලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියනවා බිච්චු එපා කියලා. මොකද්ද කියලා නම් දැන් ඔබට ඇතුළත සිටුවේ කියලා. මම අර බිච්චු බලනවා. මේ බුදුරණන්සේ මගේ හිත දැකලා හරිද? ඉතින් මේ බිච්චු කියනවා නම් මේ නෑ නසාලසින් දැන් ඔබ තනක්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි අනාගාමී උත්තරේ පාන වෙන තරන්නේ. අරගෙන නෙමෙයි. ඔබ බුදුරණන්සේ කියන්නේ මොකද? අසුචි චුක්තක් තිබුණා ගොඩක් තිබුණා ගඳ ගඳුමයි කියලා එහෙනම් සුද්ධාවස බ්‍රහ්ම ලෝක බුදුරයන් වහන්සේ දකින්න මොකක් හිටද අසුචි එතන දැන් පණුවට සාපේක්ෂව ගොඩ සැපා අපිට සාපේක්ෂව මේ ලෝකේ සැපා දෙවියන්ට සාපේක්ෂව ඒක සැපා හරිද බ්‍රහ්මයට සාපේක්ෂව ඒක සැපා නමුත් ඇත්ත සැපේ කොහොමද දැන් ඇත්ත සැපය නෑ ඇත්ත සැපේ සියල්ල තුනම තියෙන මොකද්ද මුලාව කියලා අවබෝධ කිරීමයි සැපේ මේ හිත අපිට හැම වෙලාවෙම පෙන්නන දුකක් අපි දාන දුකකට කියලා අවබෝධ කිරීමයි තුලයි සැපය සැපේ දෙන්නේ ඒ අවබෝධ කරන තව ඒ සම්මාදිටපත් වෙනවා සෝවානලා සකදාගම වෙලා අනාගම වෙලා රහත් වෙන පිණිස තමයි මේ දුක නිදහස වෙන්නේ සෝවානන කන්නේ මේක තේරුම් ගන්න කියලා තමයි සෝවානනවා කියන්නේ දුක නිදහස වෙලා නැහැ මේක දුකක් කියලා තේරුම් ගන්න මේ හිත තමයි මාව දුකට දාන කියලා තේරුම් ගන්න එනම් මේ හිතට රැවටෙන්නේ නැතුව හිටියොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන තේරුම් ගන්නවා. හරිද? එහෙනම් මේ විදිහට මේ දුකෙන් නිදහස් වෙන්න කියලා තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තමයි දුකයි දුකට හේතු දුක ඇති වෙන නිසා අපේ ඇලිම නිසා දුකෙන් නිදහස් වෙන්නේ මේ හිත රවටන බව තේරුම් ගන්න නිසා අන්න එයා දකිනවා. චතුරාර්ය සත්‍ය. හරිද? ඔච්චරයි කතාව. එහෙනම් හිතන්නකෝ. ඒක තමයි සපයි සපයි සම්බන්ධ වෙනවා කියන්නේ අපි ඒකේ තේරෙන අරගෙන
ඉතින් හැසිරෙන දෙයක් නෑ ඉතින් මට ඒක තේරුම් ගත්ත පස්සේ මට තියෙන්නේ ඒගොල්ලෝ ගිරිය අනුකම්පාව. ඒක මම නිශ්ශබ්දව ඉන්නවා. ඒ මම අවබෝධ කරගන්න තියෙන්නේ. අපේ හිතේ දුකක් ගන්නෙත් නෑ සතුටක් ගන්න. නෑ දුකක් නෑ නෑ දුකක් ගන්න නැති වෙන්න ඕනේ නෑනේ. දුක නැති වෙනවා. ඇයි මේ හිත රවටන දා දැකපු ගමන් ඔබට දුක් දෙන හිත තුනත් ඔබ නෑ. අර ඔබ රවටන හිත තුනත් ඔබ නෑ. ඒ කියන්නේ සැපයි සැපයි කියලා පෙන්නලානේ දුකට දාන්න. ඒක ඔබේ අන්ත දෙකින් නෑ. उत्तरे में ඊටවන දක්ෂාන් දෙක ඉන්නවා. එයා හිතනවා අයි මං දුකින් ඉන්නේ. ඇහැපෙන්නේ නැති නිසා මං ඇහැපෙන්නේ නැහැ කියලා දුක්ුණත් වැඩක් නැහැ නේ මේක හම්බෙන්නේ නැහැ නේ. මේක මං ලබාව උපන් හැටි. මේක මොකේ කර්මේ පාගයක්. අනිත්‍යං දුක්ඛං කියන එක අතහැරලා දානවා. එතනවා. ඒ කියන්නේ හිතන්නේ නැහැ යා. හරිද? ඒ කියන්නේ නොහිතයි. එයා ඒ වෙලාවට හිතනවා මෙහෙම. මගේ හැබැයි ලැබුණාට ගමන් නැහැ බෑ අනිත් කට්ටියට ඇස් පෙනේවා කියලා මෛත්‍රී කරන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? එයාර ඇහැ මත පිහිටන්නේ නැතුව නේද? ඇහක් පතන්නේ නැතුව එයා ඇහැ අතහැරලා මෛත්‍රී වඩන්න ගන්නවා. දැන් එතකොට එයාට අර දුක නැහැ. හරිද? සැහැල්ලුවක් එයා තුළ ඇති වෙන්න ගන්නවා නේ. මොකද එයා දුක් වුණා කියලා ඇහැ ලැබෙන්නේ නැහැ. එයා වඩන්නේ නැහැ කියලා අතහැරලා. එයා හිතුව කොහෙද යන්නේ? මැරලා. කොහෙද උත යන්නේ මැරලා? පැටියෝ. එහෙනම් ඇහැ පේනවා නම් සැපයි කියලා හිතන නිසා නේද? එහෙනම් ඇහැ පේනවා නම් සැපයි කියන්නේ කවුද? හිත. ආ. එහෙනම් ඇහැ පේන්නේ දුකක් වෙන්නේ ඇහැ පේනවා නම් සැපයි කියන බලාපොරොත්තු වෙන නිසා නේද දකිනවා? එහෙනම් ඇහැ පේනවා නම් සැපයි කියන බලාපොරොත්තු නැත්තම් ඇහැ පේන්නේ නැතික දුකක් වෙයිද? නැහැ. එහෙනම් දකිනවා දුකට හේතුව මොකක්ද? දුකට හේතුව ඇලී මොකේද මග ඇල්ලලා තියෙන්නේ? සංකල්පයකට බලාපොරොත්තු වල. සාදු සාදු. පැහැදිලිද? එහෙනම් දැන් එයා තේරුම් ගන්නවා දේනේ. එහෙනම් දැන් ඇහැ පේනවා නම් සැපයි කියලා හිතුවට ඇහැ පේන්නේ නැහැ. දැන් කොහොමත් තමයි. ඊනම් මේ හිතම මට සැපයක් දෙන්න මවුදුකට දාලා. දැක්කද? ඒතර මම මේ සැපේට ඇලෙන නිසා මම දුක සකස් වෙන්නේ. ඇයි මම සැපේට ඇලෙන්නේ? හිත මට සැපයක් දෙන්න දුකක් දෙන්න කියලා දන්නේ නැති හින්දා. අන්න ඒකට කියනවා මොහොය කියලා, මුලාව කියලා. දැක්කද? එනම් මම හිතර මම ඇලෙන්නේ ඇයි? හිත මම කියලා හිතන නිසා, හිත මගේ කියලා හිතන නිසා. හරිද? හිත මට හිතවත් කියලා හිතන නිසා. මම හිත තුල ඉන්නවා එහෙම නැත්නම් හිත මාතුල තියෙනවා කියන එක නිසා සක්කාය දිට්ඨිය. හරිද? හැබැයි මම තේරුම් ගත්තාම අදී නෙමෙයි හිත මට සැපයක් පෙන්නන්න මාව දුකට දාලා තියෙන කියලා යන්දය තේරුම් ගත්තාම එහෙනම් මෙතන තියෙන රැවටිීමක් කියලා දැක්කොත් එයා රැවටිීම තුල ඉන්නවද? එහෙනම් දුක තුල ඉන්නවද? එහෙනම් එයා ඇහැ තුල ඉන්නවද? එහෙනම් පේනවනම් සැපයි කියන දේ ඉන්නවද? පේන්නේ නැතිව දුකයි කියන දේ ඉන්නවද? එහෙනම් බාහිර රූපක තුල එයා ඉන්නවද? නැහැ නේද? එහෙනම් දැන් එයාට මොකද කරන්න ඕනේ? එයාට මේ මොකද මොකද වෙන්නේ? එයා රැවටිීම තුල නැත්නම් එයා දුක තුල නැත්නම් එයා ඉන්නේ මොකක්ද? ප්‍රශ්න හිතනයි සැපේ තියෙන්නේ. එතකොට දැන් එයාට මුකුත් කරන්න දෙයක් නැහැ. එයා ඕල්රෙඩි කොහොමත් ඉන්නේ සැපේ තුල. පැහැදිලිද මං කියන්නේ? ඒ චිත්තක්ෂණය යා මැරුණා. දැන් එයා ඇතුළත් නැත්තම්, බාහිර රූපේ තුලත් නැත්තම්. හරිද? එතනම් පේනවා නම් සැපයි කියන හිත තුලත් නැත්තම්, පේන්නේ නැතික දුකයි කියන තුලත් නැත්තම්. රැවටිම තුලක් නැත්නම් ඒ කියන්නේ ලෝභදේශ මොහ කියන තුනේම නැත්තම් දැන් එයා කොහෙද ඉන්නේ? යාර පීඩන්න පිටලා ඉන්න මොකක්ද උනේ? යාර පීඩන්න තැනක් තියෙනවා. එනයි චිත්තක්ෂණය මරණොත් එයා කොහෙද උපදින්නේ? මේ කොහෙද? පීඩන්න තැනක් නැහැ. පතිත්ත විඤ්ඤාසසනාවති. මේ විඤ්ඤාණයට පිටිටන්න තැනක් නැහැ. තදපතිත්ත විඤ්ඤාණං අවිරෝණං නොපිරි විඤ්ඤාණය පැලවෙන්නේ නැහැ. විමුක්තං නිදහස් වෙනවා.
ඒ විඤ්ඤාණය කොහෙද පිහිටන්නේ දැන්? ආහා එනයි චිත්තක්ෂණය මරනොත් මොකද වෙන්නේ යා? සාදු සාදු රහත් වෙලා අපි ඉන්නම් පාලා. ලෝකෙ කවුරුද දන්නවද ඒක? නමුත් දැන් ඔය අවබෝධය යම් කිසි කෙනෙකුට ඇති වුණොත් හරිද? දැන් එයා දන්නේ නැද්ද අඩු ගන්න දුකින් නිදහසන ක්‍රමය? දුක දුකක් දන්නේ නැද්ද යා? රැවටිමයි දුක කියලා දන්නවා. දුකට හේතුව යා දන්නේ නැද්ද? සැපයකට ඇලි වුණ නිසාම දුක ඇති වෙන්නේ කියලා දන්නවා. එහෙනම් දුකින් නිදහසන විදිහ දැන් දන්නේ නැද්ද? දුකින් නිදහසීමක් තියෙනවා කියලා දන්නේ නැද්ද දැන්? ඇයි යාට ඒ අන්ධයාට ඇති වෙච්ච දුක දැන් යාට ඇති වුණේ නැද්ද? යා දන්නවා ඒ දුක නැති වෙන විදිහ. එහෙනම් නැති වෙන ක්‍රමෙත් යා දැන් දන්නවා. එහෙනම් දුකයි දුකට හේතුවයි නිදහසීමා මාර්ගය හතරම දන්නේ නැද්ද යා? महामेरु पार्वतीकर අනාගත අපි මේ සංසාරේ රැස් කරපු අකුසල් ටිකම විපාකයට දෙනවා කියන මහමේරු පර්වත තරම් දුක් ගොඩක් එකතු වෙලා විඳවන්න ඉස්සරහට ප්‍රේත ලෝකවල අපායවල නිරේවල තාම බලන්න බැරි. නමුත් ඔය දැක්ම කාට හරි ඇතුළුනේ මේ හිත තමයි මේ ගේම් එක ගහන්න කියන එක මොහොතකට තමතුනේ මේ ප්‍රත්‍යක්ෂ මේක දැක්කොත් එක මොහොතකට පුරණස කියනවා අර මහමේරු පර්වත තරම් අනාගතේ විඳින දේ දුක් ටික අතුරුදාන් වෙලා චූටි වැලිකේට හතක් විතර යන්න තමයි විඳින්න තියෙන්නේ. දුටි වෙලගෙන හතර දුක් ටිකක් විතරයි කොහොම පාපියයි. එහෙනම් සෝවාමෙන් එක පාපියයි. ඇයි ආයේ සතර පායන යන්නේ? ඒ සේරම අහුසි කර්ම වෙනවා. මොන පාපියද? එතන සෝවාමෙන් කියන්නේ සකදාගම වෙනවා කියන්නේ තමයි වැලි ගැටියක් දෙකක් අයින්නේ. ඒක නෙමෙයි පාපියයි. අරකයි පාපියයි. මම මේ බුදු කෙනෙක්ගේ පහළින් මොකද ආගම කියලා කියනවා නිකන් හිතන්න විදිහේ. නේද? දැන් කොච්චරම හිතන්න බැරි. එහෙනම් බලවල කියන ඕක කරා. මොන දේ නොකලා. ඇයි අපි පුදුනේ ඕකට? එහෙනම් මේ පැටියක් වෙන්න ඕන ඕක. නැගී තේරෙනවද? රටව තේරෙනවද? මාළු ඔබලා දෙන්නත් තියෙන සම්බන්ධය මේ බහර හේතුවකට මේ දරුවනේ. ඕකල් කොහෙන්ද කියන්නේ මාව සෑදුවි. ඔය එක මොහොතකට ඔය දැක්ම විතර ඇති කර ගන්නවා. ඒක නැති වෙන්නේ නැහැ අපිට. ඒස අපි වෙනස්. විතරේදී වෙනස්. අපිට වැටෙන විදිහ වෙනස්. අපේ ලෝකෙ පේන්නේ වෙනස් විදිහකට. හැබැයි එහෙම වුණා කියලා පවුල් ගණන් අප්පල වෙන්නේ නැහැ. දන්නවද? ගෙවල් දිනු හදන්න තු වෙන්නේ නැහැ. වාහන රෝගින් ඉන්නේ නැහැ. හැබැයි සියල්ල කරන හැබැයි අවබෝධය තුල ඉඳගෙන. හරිද? අපි ඇති මොනවාරි වැරදුනක් අක් ගන්න ඇතුලෙන් කියනවා මෙන්න වරද්දකට කියනවා. අපෝ එළම එක කරේ කර යනවා. වැරදි කර ගන්න. අනුතුමක් නැහැ ගිහි ගෙදරට සෝවාන් වුණා කියන්නේ. සම්මාදෙන් ගිහි ගෙවල් අවුරුදු 4 සෝවාන් වෙලා විශාකා ළමයි 32ක් හදන්නේ. සාදත් බඳින්නේ. හදන්නේ. ප්‍රශ්නයක් නැහැ. අවුත් මෙන්න මේ දැක්ම ඇති කරගන්න. ගුරු මේක තමයි අවස්ථාව ඉස්සරහ ලේසියෙන් ඉන්නේ නැහැ. ඔච්චර ලේසියෙන් පුළුවන්. තේරුණාද කී පුතේ? මොන තරම් ප්‍රායෝගිකද බලන්න. පාලි වචන කිව්වේ නැහැ නේද ඔබට? එතන මුදන ප්‍රායෝගිකද? ඔබ දැන් ඔබ තේරුම් අරගෙන ඔබ සූත්‍ර පිටකේ කියවන්න ගත්තොත් හැම සූත්‍රයකම තියෙන ඕක කියලා තේරෙනවා. මේ ආ සූත්‍රවල මේ කියන්නේ මේ මේකනේ කියලා තියෙන කියලා තේරෙනවා. හරි සතුටක් ඇති වෙන්නේ ඊට පස්සේ. බුදු දේශනාවේ අර එසන්ස් එක මේ අරේ අපි මේ අල්ලලා තියෙනවා. මේක අපි ගැඹුරට අපි දැන් ගැඹුරු කරලා දඟලන්න ඕනේ. अपराध
හැබැයි තාම අතහැරලා නැහැ. ඔය පස්සේ ගෙන්නේ පිස්සෙක් වගේ ඉවෙන්. ඒ ඉව ඔබ ශ්‍රේෂ්ඨීවා. කොමාර බුදුරණන්සේ සිවුර එල්ලලාම ගොඩ යන්න ආපු කට්ටිය. එහෙම ඕර වෙලා හිටියන අපි කොහෙද මේ අතුරුකට ඉන්නේ නැහැ සංඥා. නැහැ. ඔබේ තරම් ලේසි නෑ උඩට එන්නේ. ඔබ කියන බොහොම ප්‍රාථමිකම ජීවීක් නේ. සත්‍ය. සත්‍යයේ සෙමිතින් ගොඩ එන්නේ කල්ප ගන්න. ඉති සම්ලෝකේ අය හැම වෙලාවෙම වැඩෙන අකුසල් මෝහය තුල ඉන්නේ ආ තවත් පන්න යට යනවා. ඉරේ. එහෙමත් කෙනෙක් උඩ දෙන්නේ ඒකටදී ඒ උඩට ආවත් එයාගේ අර හේතු සම්පත් බොහොම අඩුයි. ඒක නිසා ආපහු පන්න යට වැඩෙන තියෙන සම්භාවිතාව වැඩි. අරම දෙන්න බලන්න. ඔබල මොකක්ද දැන් අමාරු තැන උනේ? ඊළඟ මෙච්චර කාල සැපයි කියලා ඇල්ල තියෙන මොකද? දුකට දුක කියලා ගැටෙන්නේ මොකටද එහෙනම්? දුකට. එහෙනම් කොහොමද ඒක දුකක්? එහෙනම් ඇලෙන්නේ දුකට නම් ගැටෙන්නේ දුකක් නවත්ද කියන්නේ? නැවත නැවත අපි ඉපදී ගියොත් ආය අපිට උපදින්නේ හිතක්මයි. ඒ හේතු තුල ආපහු අපිට පෙන්නන්නේ ඇලෙන්න දෙයක්මයි කියන දේ මේ දුකෙන් නිදහසෙන්න බෑ ඔය විදිහට. එහෙනම් දැන් මොකද සැපේ? නැවත උපදින්නේ මොනවයි? ඒ කොච්චර පුදුමද උපදින හිතක් නම් ඒ දැම නෑ මට පෙන්නන්න සැපයක් දෙන්න දුකක් අත්තාහාර දුකක් අපි පවුනේ දුක වෙනම තියෙන දෙයක් නෙමෙයි ඔය සැපේ තුලමයි ඔය අත්තාහාර දුක තියෙන වෙනම දුකක් නෑ වැඩදින හිතක් පෙන්නන්න දෙන්න හඳුනගන්න දෙන්න එයාට ඕනේ අපි මුලාව තුල තියාගන්න ඉරකට එතකන් යාට පැවැත්මක් තියෙනවා ඒක අමුදුක ගත්තට පස්සේ යාට පැවැත්මක්